සුබෝදසන කරුණ අපි නැවතත් සේදමාවත යපි සඳහා යොමු වෙන අවස්ථාවක් මට එදා ඔබත් එක්ක සාකච්ඡා කරද්දී චීනයේ පිළිබඳ නොඑක් අදහස් ඇති වුණා චීනය කියන්නේ ඔබ ප්‍රකාශ කරන ආකාරයට ඉතාමත්ම හොඳින් නිර්මාණය වූ පද්ධතියක් හොඳ සිස්ටම් එකක් ඒ සිස්ටම් එක තුල ඕන කෙනෙක්ට ඕන ඕන දේවල් කරන්න බෑ මේ ලංකාවේ වගේ. ඒ වගේම චීන ව්‍යාපාරත් ඔබ එදා ප්‍රකාශ කරා ඉතාම හොඳින් නිරවුල්ව නිර්මාණය වෙච්ච විශාල ව්‍යාපාර මධ්‍යම තත්ත්වයේ ව්‍යාපාර සුළු ව්‍යාපාර තියෙනවා කියලා. ඒ වගේම ඔබ එදා ප්‍රකාශ කරා චීනයේ ගම්මාන ගත්තොත් ඒ ගම්මානවලත් මේ අපේ රටේ වගේම සාමාන්‍ය මිනිස්සු තමන්ගේ දේවල් අලෙවි කරනවා හැබැයි ඒකත් යම් කිසි ඒ පලක් පාලන ආයතනයේ විසින් යම් ආකාරයකට හොඳින් නිර්මාණය කරපු ඒ කියන්නේ පරිසරය කළමනාකරණය කරලා ඒ ව්‍යාපාර කළමනාකරණය කරලා පවත්වාගෙන යන දේවල් කියලා දැන් මට ඔබෙන් යමක් දැනගන්න ඕනේ දැන් අපේ රටේ හෙට්ටිගොඩ මුදලාලි ගනිමු එහෙමත් නැත්නම් දාස මුදලාලි ගනිමු මේ වගේ තනි ව්‍යාපාරිකයන් තමන්ගේ රටේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල දැවැන්තයන් වුණා. චීනයේ තත්ත්වය මම කැමති ඔබෙන් දැනගන්න. විශේෂයෙන්ම තනි පුද්ගල ව්‍යාපාර කොයි ආකාරයෙන්ද චීනය තුළ පවතින චීන ජාතිකයන්ගේ. බොහොම ස්තුතියි නිහල්. ඇත්තෙන්ම චීනයේ ඔබ කියපු විදිහට පළවෙනි කාරණේ තමයි මහා දෙවන්ද ව්‍යාපාරය කියන්නේ ඇත්තින්ම මේ වෙනකොට ඒවා බහුජාතික සමාගම් මට්ටමේ කියන්නේ මහා ලෝකයේ මට්ටමේ පැතිරිච්ච මහා ව්‍යාපාර තියෙනවා අපි දන්නවා හොවාවේ වගේ ඒවා අලිබබා වගේ ලොකු ව්‍යාපාර තියෙනවා ඊට අමතරව ගත්තම ඒ චීනයේ ඇතුලේ මේ වෙළඳ පොළේ විතරක් රජ කරන චීනයටම අදාළ වෙළඳම මහා ව්‍යාපාර තියෙනවා දැන් අපි ගත්තොත් එහෙම ওই YouTube වගේ ඒවා විශාල ප්‍රමාණයක් චීන මාකට් එක ඇතුලේ තියෙනවා තම තමන්ගේ බිස්නස් කරන ඒ වෙනම කියන්නේ උදාහරණයක් මං කිව්වේ වෙන හැම පැතිවලම තියෙනවා වෙරිදි වේවා ආහාර වේවා ඖෂධ වේවා හැම අංශයකම එහෙම තියෙනවා ඊළඟට ගත්තම ප්‍රාදේශීය මට්ටමේ යම් කිසි බලයක් තියෙන පළාත් මට්ටමේ බලයක් තියෙන මේ විදිහේ ව්‍යාපාර තියෙනවා විශේෂ අංශ ඇතුලේ බලේ තියෙන ව්‍යාපාර තියෙනවා බලේ පතුරව ගත්ත ඊළඟට ඔය පළාත් පාලන මට්ටමේ කියන්නේ මේ නගර සභා මේ මට්ටමේ තියෙන ව්‍යාපාර තියෙනවා ඉතින් අර එදා අපි විශේෂයෙන් අවධාරණය කරා එකක් ඔය ස්වයං රැකියා කියලා අපි හුඟාක් වෙලාවට අදහස් කරන්නේ එහෙම අර විධිමත් නැති ඒවා කියන්නේ විධිමත් නැති අර විධිමත් මේකක නැතුව මිනිස්සු හදිස්සිය ඔය මැද්දට ඇවිල්ලා මොන හරි දෙයක් කලබලයට විකුණලා කීයක් හරි හොයාගන්න ඒ වගේ ඒවත් තියෙනවා ඇත්තම එදා මම අවධාරණය කරේ ගොඩක් ඒ වගේ දේවල් ගැන එහෙම ඒවා තියෙනවා ඒවා හුඟක් වෙලාවට යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙනවා මොකද මේ පළාත් පාලන ආයතන වල තියෙන යම් යම් නීති සහ ඒවත් එක්ක යම් කිසි තුලනයක් ඇති කරගන්න වෙනවා. ඉතින් එහෙම ඒවා තියෙනවා. ඊළඟට ගත්තම ඔය තනි පුද්ගල ව්‍යාපාර කියන ඒවා චීනයේ ඕන තරම් තියෙනවා. කියන්නේ කඩ අපි ගත්තොත් එහෙම හැමදැනම කඩ තියෙනවා. ඊළඟට ගම්වලක් තියෙනවා, නගරවලක් තියෙනවා. ගත්තාට තනි පුද්ගලයන්ගේ කඩ වෙන්න පුළුවන් පොඩි මේ රෙස්ටෝරන්ට් තියෙනවා, පොඩි ග්‍රොසරි කඩ තියෙනවා. ඊළඟට කොණ්ඩේ කපන ඒවා, ඒ වගේ ඒ හැම එකක්ම ඒ තැන් තැන්වල තියෙනවා. විවිධ සේවා සපයන ආයතන එහෙම තියෙනවා. ඉතින් ඒ වගේ තියෙන දේ තමයි ඒවා ඉතාමත් විධිමත් ආයතන කියන්නේ අර ඒ ප්‍රදේශයේ තියෙන නීති වලට අනුව ඒ තියෙන රෙගුලේෂන් වලට අනුව පවත්වාගෙන යන ඒවා අර විදිහ අර හදිසිය දුවන ඒවා නෙවෙයි ඉතින් අන්න එහෙම ඒවා මේ තැන් තැන් වල තියෙනවා ඉතින් ඊළඟට ඔබ අහපු දේ තමයි අපි ඔය හෙඩ්ඩිගොඩ මුදලාලි වගේ නැත්තම් දාසලා වගේ එහෙම මුලින් පටන් ගන්න එහෙම වර්ධනය කරගත්ත ඇත්තෙම මේ විදිහේ ව්‍යාපාරයක් තියෙනවා කියන්නේ එතෙන්දී අපි එදත් කතා කරපු දේ තමයි ඇත්ත මේක මෙහායටත් අදාළයි ඔය දාස මුදලාල වගේ නැත්නම් හෙටිවඩ මුදලාල වගේ අයටත් අදාළයි මොකද ඒ අයත් සම්පූර්ණ කැපකිරීමක් කරලා ගෙවල් ගානේ ගිහිල්ලා දුක් විඳලා එහෙම තමයි ව්‍යාපාර වර්ධනය කරගත්තේ ඉතින් දැන් චීනයේ ගත්තත් ඒ විදිහට තමන්ගේ සම්පූර්ණ මේ කැපකිරීම කරලා ඇත්තෙම මේක අපි එක කාලෙකදී දැක්කා ඔය චීනය ගැන අධ්‍යයනය කරද්දී 78න් පස්සේ ආර්ථික විවෘත කරද්දී එක සැරේම සම්පූර්ණ පරිවර්තනය සිද්ධ වුණේ නැහැ පරිවර්තනය සිද්ධ වෙන්න සමහර අංශවල අවුරුදු 10ක් විතර ගියා
තොට ඔය මැද්දේ මිනිස්සු එක එක දේවල් කරා ඒ කාලේ ඒවා සාම නීත්‍යානුකූල වෙලා තිබ්බේ නැහැ අවස්ථාව තිබ්බේ නැහැ ඉතින් නමුත් ඒ වගේ ඒවා කරා එතකොට ඒවට ප්‍රශ්න වලට මුහුණ දුන්නා මොකද නීතිය මේවා උනේ නැහැ අපි යමු දැන් මිනිස්සු දකින්නවා ඒ කාලේ තමයි ජනප්‍රිය වුණා හදිසියෙම මේ ඩෙනින් කලිසම් එතකොට ඔන්න ඈත ඔය සෙන්චන් නදකුණේ අර විලඳ කලාප තියෙන පළාත වලට ගියා මිනිස්සු දැනගන්නවා මෙන්න මෙහෙම දෙයක් අලුතෙන් ලෝකේ පහළ වෙලා තියෙනවා කියලා එතකොට ඒ දේවල් සම්බන්ධ කරගෙන මේ මේ ඒවා ගෙනල්ලා ගම්වල ඒ ඩෙනින් රෙදි හොයාගෙන ඇවිල්ලා ඊළඟට මේ මේ මොනවාද දැන් මේව මහන්ඩ මැෂින් එහෙම නැහැ නමුත් අර අපේ ගම්වල වගේම තමයි හැම ගෙදරමක ගෙදරකම තියෙනවා මැෂිමක් මහන මැෂිමක් එතකොට මේ පරණ මහන මැෂින් එක තැනකට එකතු කරගෙන යාළුවෝ 3-4 දෙනෙක් එකතු වෙලා අලුතෙන් මොකක් හරි පොඩි ගාමණ්ඩයක් වගේ එකක් දාගන්නවා කියන්නේ තමන්ගේ ආයෝජනය කරලා ඉතින් එහෙම පටන් ගත්ත ව්‍යාපාර තියෙනවා. නමුත් ඒවා මුල් කාලේදී හුඟක් අර නීතිමය ප්‍රශ්න වලට මුහුණ දුන්නා. හැබැයි අද වෙනකොට ඒවා මේ মালටි බිලියන් මහා බිස්නස් බවට පත් වෙලා මුළු ලෝකෙම අල්ලගෙන ඉවරයි. නමුත් ඒවා පටන් ගන්න තියෙන්නේ සමානට අර ගමේ තියෙන පරණ මේ මහාන මැෂින් 10 එකෙන්. අන්න ඒ විදිහේ උදාහරණ ඕනතරම් චීනෙන් දකින්න පුළුවන්. ඔව් අරුණ. ඔබ ප්‍රකාශ කරා මේ චීනය කියන්නේ දවන්ත වෙනද පොළක්. මේ දවන්ත වෙනද පොළ තුල ලෝකේ බොහෝ ව්‍යාපාරිකයන් පිනුම් ගන්නවා. ඔබත් එක්ක අද උදේ කරපු සාකච්ඡාවේදී මා ඖද්‍යලිකවම ඔබ කිව්වා නොයෙකුත් ආකාරයේ ජාතිකයන් මේ වෙළඳ පොළ තුල තම ව්‍යාපාර හසුරවන බව. එතකොට ශ්‍රී ලාංකිකයන් ගත්තොත් මේ ශ්‍රී ලාංකිකයන්ට මේ වෙළඳ පොළට ඇතුළත් වීමට තියෙන අවස්ථාව ඕනිහල් දැන් අදටත් ඇත්තෙම ශ්‍රී ලාංකිකයෝ මේ ව්‍යාපාර කියන මේ වෙළඳ පොලේ ඉන්නවා කියන්නේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ චීනයේ පදිංචි වෙලාම ව්‍යාපාර කරන අය ඉන්නවා ඊට අමතරව චීනයට වෙනම බඩු යවන සහ එහෙම අයත් ඉන්නවා මම පොදුවේ කියන්නේ මම සාමාන්‍ය පුද්ගලිකව ගන්නේ ගොඩක් ඔය චීනයේ ඉඳලා මේ විදිහේ ව්‍යාපාර කරන අය ඉතින් හුඟක් වෙලාවට අපි දකිනවා කියන්නේ මේ විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන ඉන්න කාලය තුල චීනය ගැන අවබෝධයක් ඇති කරගෙන ඊළඟට සමහරලාට චීනයේම ඔය ප්‍රේම සම්බන්ධතා එහෙම පටන් ගන්න එහෙන් විවාහ කරගෙන ඒ නවතින අය ඉන්නවා. එතකොට ඒ අය විසින් කරන දේ තමයි දකින්න ආයතන තියෙන විශාල වෙළඳ අවස්ථා opportunities දකින්න. ඒ දැකලා ඉවරලා ඒකට ගැළපෙන්න යම් යම් ව්‍යාපාර පටන් ගත්ත අය සෑහෙන පිරිසක් ලංකාවේ අය ඉන්නවා තරුණ අය දැන් මේ වෙනකොට මෙදිවියට ඇවිල්ලා ඉන්න අය අවුරුදු 25 බිස්නස් කරපු අය මේ විවිධ අය ඉන්නවා කියන්නේ ඒක සාමාන්‍ය දෙයක් අපිට චීනයේ විවිධ පළාත්වල දකින්න පුළුවන් පෙකින් නගරෙත් දකින්න පුළුවන් ෂන්හයි වගේ තැන්වලත් දකින්න පුළුවන් දකුණෙත් දකින්න පුළුවන් ඉතින් ඒක දෙයක් මොකද මේ වෙළඳ පොළ විවිධාකාර දේවල් කරනවා කියන්නේ දැන් එකක් තමයි හුඟක් අය ඔය තේ මොකද හිලෝන් ටී කියවම බ්‍රෑන්ඩ් එකක්නේ ඉතින් මේ බ්‍රෑන්ඩ් එකක් හින්දා ඒකට ඒ විදිහේ ඉල්ලුමක් තියෙනවා කියන්නේ ඒක අර පරිභෝජනය සඳහා කරන ඉල්ලුමක්ම නෙවෙයි කියන්නේ චීනය කියන්නේ තේවල මහගෙදරනේ ඉතින් අර චීනෙන් හොරගන් ගෙනල් කරලා මෙහෙ ගෙනල්ලා හදලා මේ සුද්දෝ විසින් හදපු එකකට ලොකු ඩිමාන්ඩ් එකක් ඇති කරන්න අමාරුයි චීන වගේ රටක. නමුත් අර මේ මේ සිලෝන් ටී කියන ඒක තෑගක් හරි දෙන්න පුළුවන්. ඉතින් මිනිස්සු කැමති ඒක අර ළඟ තියාගන්න නැත්නම් චීනෙත් ලංකාව වගේම අර තෑගි හොමාරුව තියෙනවා. හරියට අවුරුද්දට අපි නෑ දෑ ගමන් යනවා වගේ එහෙම කතන්දරයක් තියෙනවා. ඉතින් ඒක තුල යම් කිසි වෙළඳ පොළක් මේකට තියෙනවා. ඉතින් ඒ පැත්තේ එකක් වෙනවා දැනට ඒක කරමින් ඉන්නවා. ඊළඟ මම දැකලා තියෙනවා සමහරු සෑහෙන පිරිසක් ඔය මැණික් ව්‍යාපාර වල කරනවා කියන්නේ ඒ මැණික් විකිණීම කරනවා ඊළඟට තව එකක් මම මෑත කාලෙත් දැක්ක තව සමහරු කරනවා මේ මේ ඔය බිස්කට් වගේ જાති ඔය මේ අපේ සමාගම් වල බිස්කට් එහෙ ගිනියලා විකුණන එක හුඟක් වෙලාවට දුම්රිය සේවයට පවා සපයන අවස්ථා දැකලා තියෙනවා ඊළඟට අපිට කිසිම සම්බන්ධයක් නැති ව්‍යාපාර කරන අයත් ඉන්නවා මම දන්න කෙනෙක් ඉන්නවා එයා කරන්නේ ප්‍රංශයෙන් මේවා මේ මේ වයින් ගෙනල්ලා චීනෙන් විකුණන. එයා චීනේ මෙනවතිලා ඉන්න එක්කෙනෙක්. ඒ එයාගේ ව්‍යාපාරේ තමයි එයා ලංකාවේ බඩු නෙවෙයි විකුණන්නේ. නමුත් ඒකට ලොකු මොකද දැන් වයින් වලට ලොකු වෙළඳ පොළක් චීනේ දින එක මහ දෙවැන්ත වෙළඳ පොළක්. අර තේ වල වගේ නෙවෙයි තේ. අපි ඒගොල්ලෝ බොන තේ එක විකුණත් ඔයිට ලොකු වෙළඳ පොළක් අල්ල ගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් දැන් වයින් කියන්නේ කොහොමද චීනේ ගත්තම සහ ප්‍රංශේ වයින් කියවම තවත් කතන්දරයක්. ඉතින් ඒ වගේ වෙළඳ පොළ අල්ල ගත්ත අයත් ඉන්නවා. ඊට අමතරව තව සමහර අය ඉන්නවා මම දන්න කෙනෙක් ඉන්න තරුණ කෙනෙක් වේකින් වල එයා ගොඩක් මේ ඉනෝවේෂන් පැත්ත කියන්නේ අලුත් දේවල් නිර්මාණය කරන්න දක්ෂයි ඒක පැත්තෙන් IT පැත්ත වෙන්න පුළුවන් නැත්නම් පොඩි ගැජට් එකක උපකරණ නිර්මාණය කරන්න පුළුවන් මොකද ඒවට ලොකු වෙළඳ පොළක් චීනයේ තියෙනවා
Tinggal evidiat nirmana kerla virendo pola hadaga tayat inno. Itu meke ekek vidhihe aye inno. Karena ema kine karena apitnya ema yandre beri tanak nebi. Abe mamara kaling kugo game. Ara yaturu deka itu ngoye virendo pola te wedagat. Karena kepentingan nila yatura. Muka kari me apair aja deh. Tanah itu karya lah itu samband bahwa penni me yatura tien don. Itu pola pahasu. Deveni karena itu mai ඒ පැත්තේ තියෙන සම්බන්ධතාවය පුරක් තියෙන්න ඕනේ. ඉතින් අර මම කියවනේ මෙයයි ගොඩාක් එහෙ ඔය විවාහ කටයුතු කරගත්තායිනේ. ඉතින් ඒ හරහා ඇති වෙච්ච සම්බන්ධකම් තියෙනවා. ඉතින් මේවා හරහා මේ ව්‍යාපාර කරගෙන ඉන්නවා. ඉතින් මේ අයට ඒ එක පැත්තකින් ගත්තම වීසා ගැටලුව කොහොමත් එච්චර එන්නේ නැහැ. මොකද මේ මේ ඔය විවාහ කරගෙන අර මගේ මූලික අවශ්‍යතා කරගෙන තියෙන හින්දා. ඉතින් ඊළඟට ඒ අර ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට යන ගොඩාක් හැබැයි මේවා ගත්තම අර මහා දැවැන්ත ව්‍යාපාර වලට වඩා තමගත් තමර පුද්ගලික ස්ථාවිත ව්‍යාපාර විදියට තමයි යන්නේ බොහොම නීත්‍යානුකූලව බදු ගෙවමින් පවත්වාගෙන යන ව්‍යාපාර සමන්ගේ බ්‍රෑන්ඩ් හදාගෙන තියෙනවා ඒ විදියට යන ව්‍යාපාර හැබැයි මීට එහා ගිය තව ගොඩාක් ඔපොචුනිටීස් මේ කීනේ තියෙනවා ඔව් අම්ම ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන් මම හිතන්නේ අපි අහලා තියෙනවා විශේෂයෙන්ම මේ දකුණෙන් ආපු අය ශ්‍රී ලංකාව පුරාම නොයෙකුත් ව්‍යාපාර කරන අය ඉන්නවා අපි දැකලා තියෙනවා තලව කැලේ ගිය සිල්වා ලා ඉන්නවා පෙරේරා ලා ඉන්නවා එතකොට මේ වගේ ලංකා පුරා විසිරුණු ව්‍යාපාරික පද්ධතියක් තියෙනවා මේ ව්‍යාපාරිකයන් මම අහලා තියෙනවා කාලෙකට කලින් සිංගප්පූරු වලට ගිහිල්ලා ව්‍යාපාර කරනවා තියෙනවා අප්‍රිකාවට ගිහිල්ලා ව්‍යාපාර කරලා තියෙනවා ඒ වගේම හොංකොං වලට ගිහිල්ලා ව්‍යාපාර කරලා තියෙනවා ජපානයේ තියෙනවා මේ ව්‍යාපාරිකයෝ ඉංගලන්තයේ තියෙනවා ඇමරිකාවේ තියෙනවා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ හැමතැනම ඉන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් අපේ කතාවක් තියෙනවා පරම්පරා තුනකට වඩා එක ව්‍යාපාරයක් කියන්නේ නැහැ කියලා එහෙම කතාවකුත් තියෙනවා කොහොම වුණත් මම දැනගන්න කැමති අර ඔබ මතු කරපු කාරණේ කියන්නේ ශ්‍රී ලාංකිකයන් ඔබ කිව්වා තේ වෙළඳ පොලේ ඉන්නවා සිලෝන් ටී මාකට් කරන අය ඒ වගේම රෙදිපිලි සම්බන්ධ කටයුතු කරන අය ඒ වගේම අර ඔබ කිව්වා ඉනෝවේෂන් කරන තරුණේ පිළිබඳ කතාව ඒ වගේම ඔබ අර යතුරු දෙකක් ගැන කිව්වා ඒ යතුරු දෙකෙන් ඔබ අදහස් කරේ ශ්‍රී ලංකාවේ රාජ්‍යයට සහ ශ්‍රී ලංකාවේ තානාපති සේවයත් එක්ක සම්බන්ධකම් තියෙන යම්කිසි කණ්ඩායමකට පුළුවන් ඒ රටේ ව්‍යාපාර අවස්ථාව ආරම්භ කරන්න. හැබැයි දෙවෙනි යතුර තමයි මම හිතන්නේ ඔබ කියපු වඩා වැදගත් වෙන්නේ ඒ තමයි චීන දීර්ඝකාලීනව ඉන්න තරුණයෙකුට චීන ජාතික තරුණියක් සමග විවාහ වෙලා එතනින් ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම මම හිතනවා ශ්‍රී ලංකාවෙන් ගිය තරුණයෙකුටත් පුළුවන් ඒ වගේම ව්‍යාපාරයක් පටන් ගන්න. මොකද අපේ රටේ ව්‍යවසායකයන් තරුණයෝ විතරක් නෙමෙයි තරුණියොත් ඉන්නවා. එහෙම පටන් ගත්තොත් අය මල්ලිකා හිමචන්ද්‍ර මහත්මිය වගේ අය ගත්තොත් ඊළඟට ඩේසි විට්ටච්චි වගේ මහත්මිය ඒ වගේ අය ඉතාම හොඳට ව්‍යාපාර වල නිරත වෙන අය. ඒකට ශ්‍රී ලංකාවෙන් යන තරුණයෙකුටත් ඒ අවස්ථාව තියෙන්න පුළුවන්. එතකොට මම දැනගන්න කැමතියි වරුණ එවැනි අවස්ථාවක් ගත්ත තවත් අය ඉන්නවද ඒ මොන මොන ක්ෂේත්‍රවලද කියලා මට ඔබකින් දැනගන්නට කැමතියි ඔව් නිහාල් කියන්නේ ඇත්තෙන්ම ගත්තම හැබැයි පොඩි දෙයක් කියන්නුනේ කියන්නේ මගේ අත්දැකීම තුල මට එහෙම තරුණියෝ නම් හම්බ වෙලා නැහැ කියන්නේ කියන්නේ හුඟක් අයට විවිධ ආකාරයේ ව්‍යාපාර අවස්ථා කිහිපෙ තියෙන තරුණී අඬ උනක් තියෙනවා ව්‍යාපාර කියන එකෙන් අපි අදහස් කරන්නේ මහා එක එක බිස්නස් කිරීම විතරක් නෙවෙයි යම් ව්‍යාපාරයකින් විශාල විදියට මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා. කියන්නේ වෙළඳ පොළ කියන්නේ බඩු විකිණීම විතරක් නෙවෙයිනේ. සේවා සැපයීම දැන් ඔය ගත්තොත් මේක ගත්තොත් රූපලාවන්‍ය වගේ විවිධ අංශ තියෙනවානේ. ඉතින් ඒ වගේ වගේ ගත්තම එකක් අපි ගමුකෝ සංගීත අංශය කියලා. දැන් චීනයේ කල්චරල් මාකට් එක සංගීතයට අදාළ වෙළඳ පොළ මහා දැවැන්ත එකක්නේ. ඉතින් අපි දකිනවා නිතරම මේ අප්‍රිකාවේ ඔය කළු අය ඇවිල්ලා චීනේ ගොඩාක් රූපසටහන්ගේ රූපවාහිනී වැඩසටහන්වල සංගීත සම්දර්ශනවල චීන ගීත ගායනා කරනවා. ඒ අය විශාල විදියට මුදල් හම්බ කරනවා. කියන්නේ හිතාගන්න බැරි තරම් මුදල් හම්බ කරනවා. මොකද මේක හරිම ලේසි වෙළඳ පොළක්. මොකද මේ වෙළඳ පොළ හරි දැවැන්තයි. කියන්නේ මිලියන 800ක් 800ක් බලන මහ විශාල වෙළඳ පොළක්. ඉතින් දැන් ඒ වගේ වලට අපි යන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ ඉතමත් ලේසි ඒවා. තව පැත්තක් ගත්තොත් එහෙම බේකින් නගරය ඔය හැමදේම මේ නොවැම්බර් මාසෙ මේ නොවැම්බර් මාසෙ වෙනකොට තියෙනවා හැම අවුරුද්දෙම ඔය බෞද්ධ අයිතම් කියන්නේ අපි කියන්නේ ඒක ඔය අපි තියෙනවනේ මේ ඔය මේ අතේ දාන ඔය ඇට වල බුද්ධ ප්‍රතිමා හඳුන් කුරු තියෙන භාජන ඒක ඔය අපි
බුද්ධ රූප ඉස්සරහා විහාරවල පන්සල්වල ගෙවල්වල තියාගන්න අයිටම් ගොඩක් තියෙනවා. අන්න ඒවා තියෙන ලොකු ප්‍රදර්ශනයක් තියෙනවා වෙළඳ කුටි 800ක් විතර තියෙන එකක්. ඉතින් මේකේ මම දැකලා තියෙනවා නේපාලයේ අය පුදුම විදිහට හම්බ කරගන්න. හැබැයි ලංකාවේ එක වෙළඳ කුටියක්වත් නැහැ. මේක අපි බෞද්ධ රටක් වෙලා එක වෙළඳ කුටියක්වත් නැහැ. අපි මේ වගේ දේවල් ඕන තරම් නිෂ්පාදන තියෙද්දි. ඉතින් අන්න ඒ වගේ විචාල මේ ප්‍රශ්න තියෙන තැන් තියෙනවා. කියන්නේ අපිට තව යන්න පුළුවන් තැන් ඕන තරම් තියෙනවා. ඒ වගේ ඊළඟට අපේ මේ දේශීය වෙදකම ගත්තම ඔය මේ සමහර තෙල් ಜಾති ගත්තොත් අපි මහන්දි තෙල් වගේ වගේ එක එක අංශ තියෙනවා. ඊළඟට ඔය ලොකු සුපර් කියන්නේ මෝල් වලට ගියාම අපි දකිනවා මේ කොමාරිකා වලටම ෂොප් තියෙනවා. උඟා කොරියන් අය ඒ ජොබ් එක කරනවා, ඒ බිස්නස් එක කරනවා. ඒ ෂොප් එක තනි කරම කොමාරිකා. તો දැන් ලංකාව කියන්නේ ඒ වගේ විමානයක්නේ. කොරියාය කොච්චර කොමාරිකා තියෙනවද මම දන්නේ නැහැ. නමුත් අපේ දින දේශගුණික තත්ත්වයන් ගත්තම ඒව සාමාන්‍ය දේවල්. ඉතින් ඒ වගේ ඒවා ඊළඟට තව එකක් තමයි ඔය රෙස්ටෝරන්ට් කියන එක කියන්නේ මේ ආපන කියන්නේ මොන හරි කෑම සපයන මේ ඒ වගේ ස්ථාන ආපනශාලා කියන දැන් ඔය වියට්නාම් තායි ඒ වගේ ඒවා නැත්තම් බටහිර ඒවා ජපාන් ඒවා හරියට චීනේ තියෙනවා පුදුමාකාර විදිහට ජනප්‍රිය. නමුත් දැන් බීජින් නගරේ ගත්තම ලංකාවේ ජනගහණී ඉන්නවා. නමුත් ලංකාවේ රෙස්ටෝරන්ට් එකක් නැහැ. කියන්නේ එතකොට මිනිස්සු ඇවිල්ලා මේ වෙනසක් සඳහා රසවින්දලා යන අඩු ගන්න. එහෙම ඇවිල්ලා මුළු ජනගහණිය ඇවිල්ලා ගියත් ඒක හිතා ගන්න බැරි බිස්නස් එකක්. මම හිතන්නේ 100%ක් ආවද ප්‍රමාණයක්. 100%ක් ආවත් ප්‍රමාණවත්. ඉතින් හොඳට සේවා සපයලා මේ පාරිභෝගිකයෝ දිනා ගන්න පුළුවන් නම් ඊළඟ ඒවා මිල ගණන් අපේ මිල ගණන් නෙමෙයි බොහොම ඉහළ මිල ගණන් වලද මේවා විකුණන්න පුළුවන් මම දැකලා. ඊළඟ මේවා මේ මහා පාරවල් ලයිනේ ලොකු මේ වියදම් කරගෙන කරන්න ඕනෙත් නැහැ. හුඟක් අහුමුළු වල මම දැකලා තියෙනවා වියට්නාම් රෙස්ටුරන්ට් තියෙනවා. මමත් ඔය කිව්වා ගිය සූසු කියලා එකක් තියෙනවා. බොහොම ඇතුළක මේ පොඩි පාරවල් වල ගිහලා පහින් ගිහලා යන්න ඕන වාහනයක්වත් යන්න බෑ. නමුත් ඒවා හරි ප්‍රසිද්ධයි. ප්‍රංශ සංචාරකයෝ එනවා, ඒ හින්දම චීන අය එනවා. ඒ වගේ මේ ආසනයක් වෙන් කරගන්න, මේසයක් වෙන් කරගන්නවා කියන එක සතියකටවත් කලින් කරන්න ඕන. ඉතින් මේ විදිහේ ව්‍යාපාරික අවස්ථා මහා ගොඩක් චීනේ තියෙනවා. ඉතින් අපි ඒකට තාම හරියට නැඹුරු වෙලා යොමු වෙලා නැහැ. يعني මේ වගේ අවස්ථා වල තරම් චීනේ තියෙනවා. ඔව් ඇත්තටම මම හිතන්නේ වරුණ දැන් අපේ දේශීයව ගත්තොත් දේශීය කැඳ වර්ග විශාල ප්‍රමාණයක් තියෙන කොටු වල මොකුණු යන්න කාතාවාලිය වැල්පෙනේල ඖෂධීය ගුණ ඇති කොහිල ගත්තත් අපේ කැඳේකේ වෙනම ගුණයක් තියෙනවා. එතකොට මේ සියලුම විශේෂයෙන්ම අපි අහලා තියෙනවානේ අර ගුටි කෑවම මේ බොන්න දෙන්නේ බොනිකා කොල කියලා. දැන් මේ වගේ දේවල් මම හිතන්නේ අපේ සාම්ප්‍රදායික කැඳ වර්ග. එතකොට මේ කැඳ වර්ග අපිට මම හිතන්නේ ඕනතරම් මාකට් කරන්න පුළුවන්. ඇත්ත මේක ඉතාමත්ම ලේසි වැඩක් නිහාල්. මොකද ඒකට හේතුව තමයි චීනේ කැඳ වෙළඳ පොලක් තියෙනවානේ. චීනේ හරියටම කැඳ මිනිස්සු බොනවා. මට මතකයි ඔබ එදා ප්‍රකාශ කළා මම ඒකයි මේ කාරණේ මෙතෙන්දි මතක කරේ විශේෂයෙන්ම. ඔව්. ඉතින් ඒ විදිහේ විශාල වෙළඳ පොලක් ඒ අංශයට තියෙනවා. ඉතින් ඒ හින්දා ඉතාමත් ලේසියෙන් මේක අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. කැඳත් එක්ක දැන් ඔය මැක්ඩොනල්ඩ් වගේ අපි ඔය චේන් කියලා කියන්නේ ෆුඩ් චේන් කියන්නේ මෙතනත් එකක් තියෙනවා, අතනත් එකක් තියෙනවා. මේ විදිහට චීනායම පටන් ගත්ත චේන් තියෙනවා. කියන්නේ මේ විදිහේ මේ මැක්ඩොනල්ඩ් ටයිප් එකමයි. අර ට්‍රේ එක අරන් ඒකේ කොලේ එනලා අර අර ඒ විදිහටම මේ ස්ටයිල් එක අරන් ඒකේ විකුණන්නේ තමන්ගේ කැඳ జాතියක් සහ රොටි జాතියක් ඒ වගේ දේවල් විතරයි. අර මැක්ඩොනල්ඩ් වගේ ඒ බනි සරම ඒවා නෙවෙයි විකුණන්නේ. ඒ තමන්ගේ දේවල්. ඉතින් ඒ වගේ ක්‍රමයකට වුණත් යන්න පුළුවන්. ඉතින් ඒ ඕනතරම් ක්‍රම තියෙනවා. ඉතින් ඒවට මිනිස්සු හරි කැමති, විශාල ඉල්ලුමක් තියෙනවා. ඉතින් උදේකට වුණත් මේ කැඳ හැමෝම වගේ උදේට කැඳ බොනවා. ඉතින් ඒ වගේ තැන්වල අපිට විශාල මේ ඉඩක් නිර්මාණය කරගන්න පුළුවන් මොන තරම් තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ දේශීය අල වර්ග තියෙනවා, දේශීය කොළ වර්ග තියෙනවා, දේශීය පාන වර්ග තියෙනවා. දැන් ඉරමුසු ගත්තොත් ඉතාම හොඳ පානයක්. ඊළඟ නිරමුල්ලිය ගත්තොත් ඒක වෙනම තියෙන ගුණයක් ලබා දෙන ශාකයක්. එතකොට මේ වගේ මම හිතන්නේ අපිට අපේ දේශීය වෛද්‍යවරු මේ සම්බන්ධව යොමු වෙනවා නම් අපේ තරුණ ප්‍රජාව විශේෂයෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාලවලින් පිටවන තරුණ ප්‍රජාවට මම හිතන්නේ මේ හරහා අති විශේෂ ජයග්‍රහණ රැසක් ගන්න පුළුවන් තැනක් මම හිතන්නේ චීනය. ඔව් ඇත්තෙන්ම එහෙම. කියන්නේ එක පැත්තකින් අපිට එහෙ ගිහිල්ලා ඒ වෙළඳාමක් ගැබෙළඳාමක් කියන්නේ ඒ සේවා සැපයීම කරලා අවශ්‍ය ආදායම් උපය ගන්න පුළුවන්. ඊළඟ අපිට පස්සේ දවසක ඕනනම් ආයේ විස්තරාත්මකව කතා කරන්න පුළුවන්. මෙහෙට එන සංචාරක ව්‍යාපාරයේ ආශ්‍රිතවත් ඉතාමත් විධිමත් විදිහට ඒ අදාළ අංශ තෝරගෙන ගැනුඟක් මම ඉදත් කිව්වා මේ විශාල විශේෂයෙන්ම මේ සංචාර කටයුතු වලට යොමු වෙලා ඉන්නේ මේ වැඩිහිටි පාර්ශව. ඉතින් මේ වැඩිහිටි පාර්ශව ඉලක්ක කරගෙන මේ දේශීය වෛද්‍ය අංශයට සහ තව එකක් අපේ මේ ආගමික අංශයට.
Iti eva godak ayo sahukye prasna tiyana aya vyapara karana aya ihala milata miladi gannawa mokada eya aya viswasa karana mewaya maha visala gunayak balayak tiyana kiyala iti etakota e ara e vidhiya adhyatmika ansayata adala yam yam vyapara katayutu tiyana iti eva athule apita sahena deyak karanna puluwan kiyala man hitanawa api lokuwata oy car hadanna rocket yawanna ona neha hodai waruna Mama dana ganne kemathi den Sri Lankawa innawa vyapara kshetraye aluthen vyapara arambha karapu kandaya tarunaya taruniya me ayata me China wedanapolata athul wenna yam unanduwak tiyenna puluwa visheshayen ape rate man dannawa boho vishwavidyala gattot China bhasha ugannanawa ekeni ape tiyenawa ne sancharaka vyaparayata ma badda vechcha upadhi paathamala etoda me vyaparika pa me me sancharaka vyaparayen badda vechcha paathamalawada boho jaathyantara bhashawan ugannana me ugannana bhashawat samaga china bhashawat eka wedagath bhashawak man dannawa paasal vishwavidyalaya pawa china bhashawa ugannana den ape kolamb vishwavidyalaya gattot tan kīpayakama china bhashawa ugannana kalaniya gattot man hitanne eka thotenna chinen pæmini aacharawarayekut ehi ugannana ඊළඟට රජරට විශ්වවිද්‍යාලය ගත්ත සමරගමුගත මේ හැමතැනකම මේ භාෂාව උගන්වනවා චීන භාෂාව විශේෂයෙන් උගන්වනවා. ඒතර මේ චීන භාෂාව ඉගෙන ගත්ත ශ්‍රී ලාංකික තරුණයෙක්ට තරුණියක්ට උපාධියකුත් අරගෙන ඔවුන් සාමාන්‍ය රැකියාවකට මේ රජයේ රැකියාවක් අරගන්න රුපියල් 10000ක 20000ක රැකියාවකට යන්නේ නැතුව ඔවුන්ට නැත්ද අර දොර අරගන්න පුළුවන් ක්‍රමයක් චීනය තුල ව්‍යාපාර අවස්ථා පටන් ගන්න. අපිට බැරි දෙවැනි වැඩසටහනක් ආරම්භ කරන්න මේ ජාවර්ධන මැදිස්ථානය හරහා චීන තානාපති කාර්යාලයත් එක්ක අපිට කතා කරන්න පුළුවන් අපි ඒ වගේ දෙයක් අපිට පුළුවන් මේ රටේ මේ තරුණ ප්‍රජා වෙනුවෙන් යමක් කරන්න ඔය එතෙම නිහාල් කියන්නේ මේ චීන වෙළඳපොළට ඇතුල් වෙනවා නම් එකක් මම මුලින්ම කියපු දෙයක් තමයි අර යතුරු දෙකක කතාවක් කිව්වේ ඒක තමයි මේ නිල සම්බන්ධකම් හදාගැනීම සහ යම්කිසි අනිත් පැත්තෙන් ගත්තම ඒ මානවීය සම්බන්ධකම් ගොඩනගා ගැනීම ඒ කාරණා දෙක කිව්වා. ඊළඟට තියෙන වැදගත් දෙයක් තමයි මේ වෙළඳපොළ අඳුරගන්න එකනේ. කියන්නේ දැන් අපි දැන් මෙතෙන්දි කිව්වා ගොඩාක් කලින් ප්‍රශ්නවලට උත්තර දෙද්දී මොන කිව්වා ගොඩාක් අවස්ථා තියෙනවා. මෙන්න මේ අවස්ථා ටික තේරුම් ගන්න ඕන. ඒ අවස්ථා තේරුම් ගන්න ඒ එක්කෙන් ප්‍රයෝජන ගැනීමනේ කෙරෙන්න ඕන. නමුත් අපිට ගිය ගමන්ම මේක අපි පාරේ ආයේ කඩයක් දාගෙන ගියාකෝ විකුණනවා නෙවෙයි ලෑල්ලක් අරගෙන එතකොට එහෙත තියෙන මූලික නීති සහ මූලික කාරණා ටිකක් අපි අඳුර ගන්න ඕනේ තැන් වල. කියන්නේ ආහාර වගේ විෂයක් ඇත්තෙම ටිකක් අමාරු විෂයක්. මොකද චීනයේ පැත්තේ නීති හරිත් අදයි. ඒ කියන්නේ අර ඒ ගැටලුව තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ වගේ විෂයකට අපිට එක සැරේ ඇතුල් වෙන්න බෑ. නමුත් චීනයේ තියෙන එක ප්‍රධාන කාරණයක් තමයි යම් යම් ප්‍රදර්ශන දින මම කිව්වා අර බෞද්ධ අයිතම් ඒ ප්‍රදර්ශන. ඒ වගේ එකට අපිට ගිහිල්ලා සහභාගී වෙලා ඒ අත්දැකීම ලබාගෙන එන්න පුළුවන්. ඒක පළවෙනි දේ. සමහරට ආහාර වෙළඳ පොළටත් ඔය වගේම ඔව් දැන් මේ දවස්වල තව එකක් තියෙනවා නේද දැන් මෙන්න මේ දවස්වල තව පවත්වමින් තියෙනවා ඒක දැන් අවුරුදු කීපයක් පටන් ගන්න දෙකක් තුනක් මට මතක විදියට ෂන්හයි වල තියෙනවා ඉම්පෝට් එක්සිබිෂන් කියලා එකක් දැන් සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම හැමෝම යනවා කැන්ටන් ෆෙයා කියලා දකුණේ පොන්චෝ වල තියෙනවා වෙනම එක්සිබිෂන් එකක් ඒක එක්ස්පෝර්ට් පැත්තට ඒ කියන්නේ චීනෙන් අපිට ගන්න පුළුවන් මොනවාද කියලා හොයන්න අපිට මේ වෙළඳ පොළට ගියා නම් ඇවිදලා ඇවිදලා අපිට ගැලපෙන දෙයක් හොයාගෙන එන්න පුළුවන් ඊට පස්සේ දිගට අපිට ඒවා ගෙන්න ගන්න පුළුවන් අපිට ඕන ඒ සප්ලයර් සැපයුම් කරුවා හොයාගත්තා නමුත් ඒ වෙනුවට දැන් චීනය ආපහු තව විකල්පයක් පටන් ගත්තා ඉම්පෝර්ට් එක ඉම්පෝර්ටර්ස්ලා කියන්නේ චීනෙට බඩු දැන් අපි නේ එතකොට ඒගොල්ලෝ යවන එක්ස්පෝර්ටර්ස්ලා අපිට පුළුවන් ගිහිල්ලා එක්ස්පෝර්ටර්ස්ලා විදිහට ඒ ප්‍රදර්ශනීයට සහභාගී වෙන්න ඒ සහභාගී වෙනකොට මම කියන එක දෙයක් තමයි දැන් එහෙ තියෙන මුදල් අරමක්ම ගත්තම අපිට සැපයුමක් වුණත් ඒ මහා ඉල්ලුමකට තනියෙන් සැපයන්න බෑනේ හොඳම දේ තමයි මෙහි හොඳට සංවිධානය ගත වෙලා කීප දිනක් යන්නේ එකට කීප දිනක් විතින් එක ස්ටෝල් එකක් කරන්නේ කරලා එක භාණ්ඩයකට මොකද අපි දැන් මේ ලංකාව වගේ සීමිත වෙළඳපොළකට නෙවෙයි විකුණන්න ලෑස්ති වෙන්නේ එතකොට ඒකට සූදානම් වෙලා ඒ වෙළඳපොළේ හරි ඉස්සලම ගෝ වගේ කොහොම හරි කා වෙන්න පුළුවන් මොකක් හරි
ඒ නිශ්චිත දේකට ආකර්ෂණීය තියාගන්න හොඳ එහෙම ක්‍රමයකට යන්න ඕන. ඉතින් ඒක තමයි වෙළඳපොළ අඳුනා ගන්න තියෙන අවස්ථා ඔවිදී ප්‍රදර්ශන වලට සම්බන්ධ වීම. අනිත් එක තමයි මේ මම කිව්වා අර මේ මේ සමහර සම්බන්ධතා හදා ගැනීමේදී දැන් සමහර අපේ ලංකාවේ අය එහෙ අයත් එක්ක විවාහ වෙලා ඉන්නවලු දැන් හැමෝටම ඔහොම විවාහ වෙන්න බෑනේ. ඉතින් ඒ සඳහා කියන තව මානව සම්බන්ධකමක් කියන්නේ යාළුකම් පැවැත්වීමනේ. ඉතින් සාමාන්‍යයෙන් හොඳට යාළුවෝ ටිකක් හදාගන්න එක එක ක්‍රමයක්. ඔය යන්නේන ගමන් වලදී හෝ නැත්නම් වෙන මාර්ගවලින් යාළු මිත්‍රයෝ ටිකක් හදාගන්න එක හරි වැදගත්. මොකද එතකොට යාළුවෝ යාළුවන්ට උදව් කරනවා කියලා එකක් තියෙනවනේ. ලංකාවෙත් අපි එහෙමනේ. ඉතින් චීනෙත් ඒක එහෙම තියෙනවා. ඉතින් එතකොට අන්න ඒව වර්ධනය කරගන්න එක. ඉතින් මෙන්න මේවා ඉතාමත් වැදගත් අපි මේ වෙළඳපොළට ඇතුල් වෙනවා නම් ඒ එක්කම අර නීති ගැන තේරුම් ගන්න ඕනේ. සමහර විෂයන් වලදී නීති එච්චර අපිට දැන් මොකද ආහාර වෙළඳපොළේදී හරි ටිකක් අමාරුයි. මොකද ඒවයි නීති වැඩි. නමුත් අපි කියමු දැන් මොනාරි ওই බෞද්ධ මේ එක එක දේවල් ওই පාත්‍ර ආදී පොඩි පොඩි දේවල් ඒවට එච්චර ওই ප්‍රශ්න ඉන්නේ නැහැ නේ මේ මේ සෞඛ්‍ය ප්‍රශ්න රෝම ඒවට නැහැ නේ. ඉතින් ඒ වගේ දේවල් එහෙම විවිධ අංශ තියෙනවා අපිට ඉතාමත් ලේසියෙන් ඇතුල් වෙන්න පුළුවන්. එහෙම ගිහිල්ලා කාලයක් ගියාම තමයි අපි තේරුම් ගන්න ඕන මේකේ මොකද ওই ආහාර වෙළඳ පොළ වගේ වගේ උපයන්න පුළුවන් ලාභ වැඩි. ඒක අපි ලංකාවෙත් දන්නවා සාමාන්‍යයෙන් හෝටල් දාගෙන ඉන්න අය විශාල මුදලක් උපයනවා. මොකද මේ ඒකේ හරි වේගෙන් මේක වෙනස් වෙන හින්දා මේ මේ අර මොනා හරි වෙන භාණ්ඩයක් විකුණනවා වගේ නෙවෙයි. අනික එක උදේ දාන භාණ්ඩේ හවසට එකතු කරගන්න ඕන. ඔව් ඉතින් ඒ මුදල ක්ෂණිකවම ලැබෙනවා. ඉතින් ඒ හින්දා මේ ආහාර වෙළඳ පොළ වගේ හරි පහසුයි. නමුත් ඒකට අර ඇතුළීමේදී අර සෞඛ්‍ය පැත්තේ තියෙන නීති රෙගුලාසි වැඩි. ඉතින් මොකක් හරි පොඩි වැරද්දක් වුණොත් චීනේ ආණ්ඩුව සහ අදාළ බලධාරීන් ආයි දෙපාරක් හිතන්නේ නැහැ එක සැරේම බ්ලැක් ලිස්ට් කරලා දානවා. ඊට පස්සේ හරි අමාරුයි ආයේ වෙළඳ පොළට ඇතුල් වෙන්න. ඉතින් එතෙන්දී මේ අපි වගේ පොඩි අය නෙවෙයි කියන්නේ ඔය නව සීලන්තේ හරි මේ අපි ඔය වගේ මහා දෙවන්ත රටවල් උනත් ඒගොල්ලෝ එක මොහොතෙන් අයින් කරලා දානවා. කියන්නේ ඒ හින්දා ඒ පැත්තට අත තියන්න ඕන අපි හැම දෙයක්ම සූදානම් වෙලා. එතකම් මම නම් කියන හොඳම දේ තමයි අර විදිහේ එහෙම නොවන භාණ්ඩ තියෙනවනේ. ඔය කල්ලිකුත් වෙන්නේ නැති නරක් වෙන්නේ නැති එහෙම වැඩි බලපෑමක් මෙහෙම නැති අර වගේ ඒවට මොකද මේ බෞද්ධ පැත්තේ ඒ තියෙන සමහර ඒ වගේ තියෙන අධ්‍යාත්මිකාගය. ඒ වගේත් අර අපි හිතන්නේ නැති ලොකු ලාභ ගන්න පුළුවන් කියන්නේ දැන් ඔය මන් දන්නවා එක නෝන කෙනෙක් මම දැක්කා එක ඇට අර 168ක් තියෙන අර නවගුණ වල වගේ එකක් අරන් තිබ්බා. ඒක එයා ඒ කාලේ අරන් තිබ්බ යුවාන් 1,25,000කට. හරිද? ඒ කාලේ හැටියට ඒක රුපියල් 140ක් විතර වෙන එකක්. ඉතින් මම නම් සාමාන්‍යයෙන් යුවාන් 100ක්වත් දෙන්නේ නැහැ. නමුත් එයාට ඒක තියෙන්නේ වෙන අධ්‍යාත්මික වටිනාකමක් නේ තියෙන්නේ. ඒක හොඳයි ඒක ගුණයි කියලා එයා හිතනවානේ. ඉතින් ඒ වගේ ඒවා තියෙනවා. ඊළඟ අපි දකිනවා දැනටත් ඔය ලංකාවේ අය ගොඩක් ඔය මැණික් එහෙම බිස්නස් කරාට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට විකුණන්නේ මේ අමු හෝ කපපු ගල. කියන්නේ එතනින් එහා නිර්මාණයක් කරලා විකුණන්නේ නැහැ. හරි කියන්නේ මොකක්hari ජුවලරි ෆැෂන් එකක් ඔව් ජුවලරි එකක් කරන්නේ නැහැ. ජුවලරි එකක් කරන්න ගියත් හුඟක් වෙලාවට අර වෙස්ටර්න් ටයිප් එකේ එකක් කරනවා. දැන් අපි ලංකාවේ කොළඹ මාකට් එකේ ගියත් ගොඩාක් වෙලාවට තියෙන්නේ මේ මේ වෙස්ටර්න් ස්ටයිල් තමයි තියෙන්නේ. ෆ්‍රාන්සෙන් හරි කොහෙන් හරි කොපි කරලා. ඉතින් එක සැරයක් මම ඔය අපේ ප්‍රොෆෙසර් කෙනෙක්ට ඕනලා ලංකාවේ සපය එකකින් පෙන්ඩන්ට් එකක් හදලා දෙන්න කිව්වම ඒ වගේ එකක් හදලා දුන්නා. මට මේක එපා කියලා එයා කිව්වා. මොකද මට ඕනේ මේ ලංකාවේ ස්ටයිල් එකක් ඕනේ. අන්තිමට කරන්න දෙයක් නැත මම පුදුමනික ඔයන්දා එකක්. ඇඳලා ඒක දීලා ආපහු වෙනස් කරගෙන ආපහු දුන්නා. කියන්නේ එයාට ඕන ලංකාවේ එකක් නේ. ලංකාවට ඇවිල්ලා මොකටද ප්‍රංශේ ගත්තා. ඔබ හිතන්නේ විශේෂයෙන්ම අර ඔබ කඩනුත් පතු කරපු කාලනේ අර බාහිරින් ආලේප කරන තෙල් බෙහෙත් වර්ග හොඳ ප්‍රතිචියකට හදලා අපිට යවන්න පුළුවන් නම් ඒක වසවිස නෙමෙයි. ඔව් මම හිතන්නේ ඒකත් ඔව් ඒකත් හොඳයි. ඔව් ඒකත් හොඳ වෙළඳ පොළක්. ඉතින් අර ඒ වගේදී තියෙන දේ තමයි අපි මේ වෙළඳාමට ඇතුල් වෙන්නේ තව කාරණයක් තීරුම් ගන්නොත් අපිට වඩා කීනු දක්ෂයි. අපිට වඩා උන් කාර්යක්ෂමයි. ව්‍යාපාර සම්බන්ධ ඉතාමත් දක්ෂයි. ඒ හින්දා අපි මේ ව්‍යාපාරයට සූදානම් වෙලා ඔක්කොම වෙනකොට ඔය පැත්තේ ඉන්න කවුරු හරි එකෙක් ඇවිල්ලා ඒක එහෙම් පිටින්ම මෙහෙ වෙන ලයින් එකකින් අල්ලගෙන යන්න පුළුවන්. මොකද අපි පාව දෙන්න තොන තරම් ඉන්න රුපියල් 100 200 ඕන වැඩක් කරන්නේ. ඉතින් ඒ හින්දා අපි මේක යම් කිසි මේ මේ අපි කියන ෆයර්වෝල් එකක් දාගන්න ඕන. යම් කිසි ආරක්ෂාවක් සයිතු අපි කියමු දැන් තෙල් හින්දිනවනම් අපි හොඳට පිරිත් කියලා තෙල් හින්දින්න ඕන. අපේ පරණ ක්‍රමේ ඒකනේ. ඒ ක්‍රමේ අකුරට කරාම හරි. මොකද ඒගොල්ලන්ට උණ්ඩේ ඉන්න මේ පිළිත් කියන්න බැරි මොනා කරා. ඔව් එතකොට අන්න ඒ වගේ අපි අපිට අදාළ පය වෝල් ටිකක් හදා ගන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? අපි මෙතන නිදාගෙන නැගිටිනකොට වැඩේ ගිහිල්ලා ඉවරයි අපිට මොකුත් නැහැ. අපි ඒ පැත්ත සූදානම් වෙන්න ඕන. චීනුත් එක වෙළඳන් කරනකොට එහෙම පැති තියෙනවා.
ඉතින් මෙන්න මේවා ඔක්කොම තේරුම් අරගෙන එකක් මම කිව්වා ඔය සංස්කෘතික අංශිතව කිසි ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන් දේවල්. ඔය සමහර පොත්පත් වගේ දේවල් වුණත් මේ සමහර පොඩි කතන්දර ළමා කතා ළමා කතා කියන්නේ මුළු ලෝකේ තියෙන ලොකුම වාගට ලංකාවේ ගත්තත් එහෙමනේ කවුරුත් හිතන්නේ නැති මහා බුදුම වාගට කියන්නේ. දැන් අපි ගත්තොත් එහෙම හැරි පොටර් වගේ පොතක් ලෝක ප්‍රසිද්ධ එකක් ඉස්සල්ලාම එන්නේ චීන වර්ෂන් එක ඉංග්‍රීසි එක නෙමෙයි. ඉස්සල්ලාම මාකට් එකට එන්නේ චීන පොත. ඊට පස්සේ තමයි ඉංග්‍රීසි පොත එන්නේ. ඔරිජිනල් එක එන්නේ දෙවෙනි එක. පරිවර්තනය තමයි ඉස්සල්ලා එන්නේ. මොකද චීන පොත තමයි පෙන්වන්න පුළුවන් අද දවසට අපි මිලියන 50ක් වික්කා කියලා. පළවෙනි ඕපනින් බුක් ලෝන්ච් එක කරපු දවසේ පොත් මිලියන 50ක් විකුණා කියලා එංගලන්තේ මාකට් එකේ කියන්න බැහැ. ඒක විකුණන්න පුළුවන් චීන මාකට් එකේ. ඉතින් හොලිවුඩ් ෆිල්ම් එකක් වුණා සමහරවිට ඉස්සල්ලාම දාන්නේ චීන වර්ෂන් එක. චීන මාකට් එක. ඒ චීන මාකට් එකේ තමයි ඔන්න අපි බොක්ස් ඔෆිස් කියලා පෙන්වන්නේ. ඒකෙන් තමයි අනිත් රටවල මාකට් එක හකට ගන්න. අන්න. ඒතකොට මේක මෙච්චර ඩිමාන්ඩ් එකක් තියෙනවා කියලා අනිත් පැත්තට පෙන්වනවා. ඉතින් අන්න මේ වගේ මේ කාරණේ අපි තේරුම් ගන්න අපිට ලේසි මොකද්ද? අන්න එතෙන්ද අපි යන්න ඕන. ඒ භාණ්ඩේ මොකද්ද? සේවාව මොකද්ද කියලා අපි අඳුර ගන්න ඕන. ඉතින් එහෙම කරලා මේ වෙළඳපොළ දිනන්න පුළුවන් කියලා මම හිතනවා. හොඳයි වරුණ, අපි බොහොම දීර්ඝව සාකච්ඡා කරා මේ චීන වෙළඳපොළ ගැන. ඉතින් මම අවසාන වශයෙන් අද ඔබගෙන් දැනගන්න කැමති මේ චීන වෙළඳපොළට ඇතුළු වීමේදී අපේ ව්‍යාපාරිකයන් ප්‍රවේශම් විය යුතු තැන් තියෙනවද? ඒ වගේම මේ ව්‍යාපාර පවත්වාගෙන යාමේදී ආරක්ෂණ උපක්‍රම යම් ආකාරයකට තියෙනවද? මෙන්න මේ කාරණා ඉතා වැදගත්. මොකද ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. හැබැයි පවත්වාගෙන යාමේ තරම් පහසු නැහැ. මම හිතන්නේ ඒ කාරණේ දෙවනුව අපි ඉදිරියට තව සාකච්ඡා කරමු. නමුත් ඔබට කියන්න පුළුවන් ඉතාම කෙටියෙන් මේ වෙළඳපොළට ආරක්ෂිතව ඇතුළු වීමේ ක්‍රමවේදයක් තියෙනවද? දැන් අපි දන්නවා දැන් ලෝකේ නොයෙකුත් වෙබ්සයිට් තියෙනවා. amazon.com තියෙනවා, ඊළඟට alibaba තියෙනවා, ඒ වගේම තවත් නොයෙකුත් වෙබ්සයිට් තියෙනවා ඕනතරම් ව්‍යාපාර සඳහා ඇතුල් වෙන්න. මේ දේශීයව ඉඳගෙන අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට, තරුණ තරුණියන්ට විශේෂයෙන්ම අර කලින් කියපෝ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට ආරම්භ කරන්නට පුළුවන් යම්කිසි ව්‍යාපාර ප්‍රමාණයක් අපිට ඔවුන්ට හඳුන්වා දෙන්න ඔවුන්ගේ වෙබ්සයිට්ස් මොනවාද තියෙනවද? එහෙමත් නැත්නම් දැන් ඔබ අර කලිකවා කැන්ටන් වෙළඳපොළ, ඒක අපේ රටට චීනයේ ඉඳලා බාණ්ඩ ගෙනෙන වෙළඳපොළක්. ඒ වගේම දැන් ඔබ අලුතෙන් කතාවක් කිව්වා. මම ඒක පළවෙනිවතාවට ඔබෙන් මේක ඇහුවේ. මීට කලින් මම මේක කාගෙන්වත් අහලා තිබුණේ නැහැ. අපේ රටේ ඉන්න ව්‍යාපාරිකයන්ට ඇතුළු වෙන්න තවත් වෙළඳපොළක් ඕ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳ අවස්ථාවක් අපේ රටේ ඉන්න තරුණ තරුණියන්ට මේ සඳහා ඇතුල් වෙන්න. එතකොට ඒ සඳහා ගත යුතු ආරක්ෂක පියවර කිහිපයක් කෙටියෙන් කියන්න පුළුවන් ඔබට? ඔව් නිහාල්, කියන්නේ දැන් චීනයේ කියන්නේ දැන් අපි මුලදී කියා හිටියා මේ චීන බඩු ගම බොහොම බාලයි කියන අර්ථයක් නේ අපිට තියෙන්නේ. ඇතෙම ඔබ කාලයකට කලින් ජපානයටත් තිබ්බා. බොහොම කාලයකට කලින්, මොකද ජපානයේ ඒ යුගය පහු කරලා මේ කියන අපි පොඩි කාලේ ගත්තත් ඔය අර මේ ඉලෙක්ට්‍රොනික ඔරලෝසු 1980 කාලේ ආවේ මේ බොහොම පොඩි ගණන් වලට බොහොම බාල එක සැරයක් පාවිච්චි කරා විසි කරා. අපි ඒ කාලේ කී ගැහිගියේ එංගලන්ත බඩු තමයි හොඳ කියලා. නමුත් මේක එක සැරේම වෙනස් වෙලා ටික කාලෙකදී ඔන්න ජපාන් බඩු තමයි හොඳ වෙන්න පටන් ගත්තා. ඉතින් දැන් චීනේ ගත්තමත් ඔය මේ ඊළඟ අවධිය දැන් පහු කරලා තියෙන්නේ. අපි තාමත් කියන ඔය මේ ප්ලාස්ටික් කෑලි අරම කියලා එහෙම වුණාට දැන් චීනයේ යුගේ පහු කරලා තියෙන්නේ. මොකද මිනිස්සු අතේ මුදල් තියෙනවා. මිනිස්සු කැමති එතනින් එහා දේවල් වලට වියදම් කරන්න. ඉතින් එතකොට මේ තැ අවස්ථාවේදී අනිත් පැත්තට ගත්තා චීන වෙළඳපොළේ ගත්තත් ඒ ගුණාත්මක භාණ්ඩ වලට තමයි ඉල්ලුම තියෙන්නේ. ඉතින් අපි හිතනවා නම් මොනා හරි තුට්ටු දෙකේ දෙයක් දීලා මොකක් හරි වංචාවක් කරලා ඒක කරන්ද ඒක වෙන්නේ නැහැ. කියන්නේ අපි දැකලා තියෙනවා ලංකාවේ සංචාරයට එන අයට ওই ස්පයිස් ගාන් කියලා කේක් තැන් වල අරන් ගිහිල්ලා ඒක බොරු දේවල් විකුණන. නමුත් ඒ මිනිස්සු දැන් ඒ මොකද කියන මිනිස්සු හරි දක්ෂයි. කියන්නේ එක්කෙනෙක් ඒක දැනගත්තම එහේ මේ සමාජ මාධ්‍ය හරි ප්‍රබලයි. ඒ සමාජ මාධ්‍ය හරහා ඒක එක දිගට කන්ඩෙම් කරලා දැම්මට පස්සේ ආයි කවුරුවත් දැන් චීන සංචාරකයෝ ලංකාවට එන අය හරිම අකමැති ওই ස්පයිස් ගාන් වලට යන්න. හරි, මොකද ඒ නරක නම දැනටම ගහගෙන ඉවරයි. මොකද ඒ සමාජ මාධ්‍ය කියන්නේ ඉතාමත් ප්‍රබල එකක්. එතකොට නංගන් ඇතුව ස්ථානීය ඇතුව මේ සම්පූර්ණ වීඩියෝ ෆොටෝ ඇතුව ඒක ප්‍රචාරය කරනවා. ඊට පස්සේ ආයේ නම ආයි හදාගන්න බැහැ. ඉතින් ඒ හින්දා ආරක්ෂා වෙන්න ඕන පළවෙනිම උපක්‍රමය තමයි තමන් කරන දේ හරියට කරන්නේ.
තමන් ඉතාමත් හොඳ සේවාවක් දෙන එක ගුණාත්මක සේවාවක් දෙන එක ගුණාත්මක භාණ්ඩයක් දෙන එක ඒ ගුණාත්මක බව දවසින් දවස වැඩි කරගන්න එක ඒක තුල කවදාකවත් තමන්ට ඒ නරක නම ලැබෙන්නේ නැහැ ලැබුණොත් ආයි හරවන්නත් බැහැ ඒක එකක් අනිත් පැත්ත තමයි ඔය මම කිව්වා මෙහි ජීනේ අපි දන්නවම නීති තදයි يعني මේ පැත්තේ ව්‍යාපාරික පැත්තේ සහ වෙළඳ පැත්තේ මේ පරිභෝගික පැත්තේ නීති තියෙනවා එතකොට ඒ නීති යම් විදියකින් උල්ලංඝනය කරලා බ්ලැක් ලිස්ට් වුණොත් එහෙම ආයි කවදාකවත් ඒකට යන්න හම්බ වෙන්නේ නැහැ. يعني ඒගොල්ලෝ දෙතුන් පාරක් හිත හිතා ඇද ඇද අර සම්බන්ධකම් මේවා හිතන්නේ නැහැ. ඒක මොහොතෙන් තීරණය ගන්න. ඊට පස්සේ ආයි කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඒ හින්දා ඒ වගේ ඒවා ඇති කරගන්න නැතුව ඉන්නේ. අනිත් තුන්වෙනි කාරණේ තමයි අපි කලින්ම කිව්වා මේ චීන අය අපිට වඩා දක්ෂයි. එතකොට ඒ අයත් එක්ක අපි ඒගොල්ලෝ යම් අවස්ථාවකදී මොකද චීනය කියන්නේ ලෝකේ ලොකුම ජනගහනේ ඉන්න රටනේ. එතකොට හැම ජාතියෙම මිනිස්සු ඉන්නවා. හොඳ මිනිස්සු ඉන්නවා නරක මිනිස්සු ඉන්නවා. කියන්නේ ඕන රටක ඒක දෙයක් නෑ. ඒ මිනිසුන්ට පුළුවන් මේක ඇතුලේ සිංගරිංගලා ඉතාමත් වේගයෙන් සමහර ඒවා ග්‍රහණයට ගන්න. එතකොට අපි අපේ ව්‍යාපාර ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට ඒ සඳහා අපි යම් යම් අවස්ථාවලදී උපක්‍රම අනුගමනය කරන්න ඕනේ. මෙන්න මේ විදිහේ උපක්‍රම ගණනාවක් අපි අනුගමනය කරොත් තමයි අපේ මේ ආරක්ෂාව සලසගෙන ඉතාමත් උපරිම දෙයක් අනිතක අපි තේරුම් ගන්න ඕනේ. අපි මේ යන්නේ මොකක් හරි මේ අල්ලලෙව කණ්ඩ නෙමෙයි කියලා. අපි මේ ලොකු ලාභයක් බලාගෙන නම් යන්නේ අපි මේක කාලයක් තිස්සේ ලාභයේ ගන්න පුළුවන් කමක් දැනගෙන නම් යන්නේ මහ විශාල මේ වෙළඳ පොලකට නම් යන්නේ අපි කලබල වෙන්න ඕන නැහැ අපි මේ දේ හරියට සැලසුම් කරගෙන කියන්නේ මුල ඉඳලා ඔක්කොම සැලසුම් කරලා පටන් ගන්නවා කියන අදහසින් නෙමෙයි නමුත් මූලික රෙගුලාසි ටිකක් තමන්ගේ හිතේ තියෙන්න ඕන මම මෙන්න මේ මේවා කරන්නේ නැහැ කියන එක අඩු කරගන්න කියන්නේ ඒක හිතේ තියෙන්න ඕන ඒ එතකොට වැඩේ පොඩිම වුණත් ඒවා නොකර දුන තත්ත්වය තුළ මේකේ අර පිරිසුදු බව හොඳ බව මේක වර්ධනය වෙනවා. ඉතින් ඒක තුළ Tamanne මේක විශේෂඥය. එතකොට ඒකට සූදානම් වෙන එක. ඉතින් ඊළඟට තමයි ওই බඩපල්ලා විතර හොයන වගේ එක දවසෙන් මේකේ ලාභ හොයන්න නැතුව ඉන්නේ. අන්න ඒ වගේ ක්‍රමහරහා මේක වර්ධනය කරගන්න පුළුවන් ලොකු උපරිම දෙයක් මේකේ ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අවස්ථා ගොඩාක් තියෙනවා. අපි මේක ආරක්ෂා කරගන්න ඔය දේවල් වලට වෙන්න ඕන ඊට අමතරව අර මේ දැනුම හැම වෙලාවෙම නිරන්තරයෙන්ම මේ ඒ සමාජයේ තේරුම් ගනිමින් ඉන්න ඕනේ. මනස තේරුම් ගන්න ඕනේ. මනස තේරුම් ගන්න නැතුව අපිට පණාවකතු ගන්න බෑ. ඉතින් ඒ විදිහට කියන්නේ වෙළඳ භාණ්ඩයක් වෙළඳ පොලේ විකුණන්න බෑ නේ මිනිස් පාරිභෝගිකයගේ මනස තේරුම් ගන්න නැත්නම්. ඒත් අපි දැන් තේරුම් ගන්න ඕනේ චීන පාරිභෝගිකයගේ මනස සහ ඒගොල්ලොන්ගේ පුරුදු. මේ කියන්නේ පාරිභෝජන පුරුදු. එතකොට ඒවා අපි දිගින් දිගටම දිගින් සාමාන්‍යයෙන් ඕන ලොකු වෙළෙන්දේ හැම වෙලාවෙම ඒක අධ්‍යයනය කරන ලබු නෙවෙයි අපි ගමේ ඉන්න කඩේ වලින්ද වුණත් කඩේ මුදලාලි වුණත් බල බලා ඉන්නේ මේ ගමේ මිනිස්සු මේ දවස්වල මොනවටද කැමති කියලා. ඒ දේ තමයි එයා හැම වෙලාවෙම සපයන්නේ. එහෙම නැත්නම් ඒක අසාර්ථක වෙනවා. ඉතින් මෙන්න මේ දේ චීන වෙළඳ පොළ ගත්තම අපි මෙන්න මේ දේ කරන්න ඕන. ඉතින් අන්න ඒක තමයි මට මෙතෙන්දි කියන්න පුළුවන් දේ. හොඳයි වරුණ. මම හිතන්නේ චීනයේ සමග අපිට දීර්ඝ චාරිකාවක් සිදු කරන්නට පුළුවන්. මේ සාකච්ඡාව තවත් වට කිහිපයක් පවත්වන්නට පුළුවන් කියලා මම හිතනවා ඔබත් සමග විශේෂයෙන්ම චීන වෙළඳපොළ චීන සංචාරකය ආකර්ෂණය කර ගැනීම ඒ වගේම මම හිතන්නේ අපිට තවත් සාකච්ඡා කළ යුතු බොහෝ දේවල් තියෙනවා විශේෂයෙන්ම චීනයේ කියනද ලෝකයේ වඩා මූල්‍ය සම්පත් අතින් ඉතාම ඉහළ තැනක තියෙන රටක් ඒ වගේම තමයි චීනය කියන්නේ සෞඛ්‍ය අතිනුත් බොහොම පිරිපුන් රටක් චීනයේ මම දන්න තරමින් ඉතා විශාල වැඩිහිටි පරම්පරාවක් තියෙනවා. ඔවුන්ට අද ගැටලුවක් වෙලා තියෙනවා මේ වැඩිහිටියන් බලාගෙන ඉන්න. මම හිතන්නේ අපිට ඊළඟ දවසේ ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්. එතෙක් අපි නැවත හමු වෙනතුරු වරුණ ඔබට ආයුබෝවන්. ආයුබෝවන්.